අපේ අතපය කඩලා අපි අපේ අපිට ගහලා අපේ ජීවිත නැති කරලා මේ මිනිස්සු මේ ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී අපිට තේරෙන්නේ නැහැ. අපි තනි මනාපට අපි මෙතන මැරෙනවා. අපි පිටේ උන්ට වනාප දෙනවා. කියලා කුණුහරුප දන්න කුණුහරුප ඔක්කොම කියලා මට සතෙකුට වගේ ගැහුවා. මහත්තයාට වැදුනා ගුටි වැදුනා ඉතින් අතෙන් පහින් ඒගොල්ලෝ ගැහුවා. මේ ගහලා හොඳට තොපි වරෙකෝ මේ ටවුන් එකේදී අල්ල ගන්න තොපි මරනවා කියලා තර්ජනය කරලා ඒ කළා. මේ කිව්වා මේ තව එකෙක් ඉන්නවා අපිට කෝ කැලුම එහෙම කියලා කිව්වා. මම ගුටි ගෑව හොඳට මගේ ඒගොල්ලෝ කියන්නේ මේ අනුරුධානගම කියන්නේ මේ තේනුක මහත් එක්ක වැඩ කරන්නේ නැතුව ඇයි උඹ වෙන අයට වැඩ කරේ කියලා. දැන් ඩිලන් සර්ලට අර මේ වැඩ කරේ අය කියලා තමයි ගහන්නේ. මම ඊයේ වැඩට ගිහිල්ලා හතරවාර වගේ එද්දී ආවා පිළිගල්ලට 52ට. ඒ ආව වෙලාවේ අපේ මගේ නෝනා හිටියා ගෙදර 52 ගෙදර. අපි 54 ගෙදරට ආව එක්කන් යන්න බබාලා ඉන්න තැනට මම ආවේ. අපි දෙපළක අපේ පදිංචි දෙකක් තියෙනවා. ඒ වෙලාවේ මම වැඩැරිලා ඇවිල්ලා නෝනාව ගන්න 52 අපේ ගෙදරට ගොඩ වුණා. ඒ වෙලාවේ තමයි තේනුක මන්ත්‍රීතුමාගේ මැරයෝ ටික එතෙන්ට කඩාපැන්නේ. තෝ හොයා තෝ හොය හොයා තමයි අපි හිටියේ පර බල්ලා කියලා සුණුවරුප කියාගෙන බැනගෙන ඇවිල්ලා තෝ ගමේ කාට වැඩ කරන්නේ. තොපි තනි මනාපට අපි මෙතන මැරෙනවා. තොපි පිටේ උන්ට වනාප දෙනවා කියලා කුණුහරුප දන්න කුණුහරුප ඔක්කොම කියලා මට සතෙකුට වගේ ගැහුවා. මම ගුටි ගෑව හොඳට මගේ ඔළුව රිදෙනවා. මට මගේ කන අමාරුයි. මම කිසිම වැරද්දක් කළේ නෑ කාටවත්. මම කළේ මේ රටේ පුරවැසියෙක් විදියට මගේ ඡන්දයිතිය පාවිච්චි කරපු එක විතරයි. ඒතර අපිට අපේ කැමැත්තට අනුව අපේ ඡන්දය මනාපය දෙන්න මේ රටේ ඉඩක් නැත්තම් මේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමේ අපි කතා කරන්නේ. ඒ නිසා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ වගේ පිස්සොන්ට මයි අංගනේ දේශපාලනේ බාර දීලා අපේ දරුවෝගේ අනාගතේ විනාශ කරන්න දෙන්න එපා කියලා. අපේ අතපය කඩලා අපි අපේ අපිට ගහලා අපේ ජීවිත නැති කරලා මේ මිනිස්සු මේ ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේ මිනිස්සු මේ නූගත් මිනිස්සු මේ ෆැසිස්ට් ආදී හැසිරීම කරන එක ගැන මම කියන්නේ ගතිගරු ජනාධිපතිතුමාට මේ රටේ ගරු අගමැතිතුමා නීතිය පොලිසිය මේවා මෙහෙම වෙන්න නොදී සාධාරණ යුක්තිය වෙනුවෙන් මහජනයාට රැකවරණය දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ අනුරුධානගම කියන්නේ මේ තේනුක මහත් එක්ක වැඩ කරන්නේ නැතුව ඇයි උඹ වෙන අයට වැඩ කරේ කියලා. දැන් ඩිලන් සර්ලට අර මේ වැඩ කරේ අය කියලා තමයි ගහන්නේ. 52 කණුව බෙලිගල්ල මහියංගන. එච්.එම්. වසන්ත සෙනවිරත්න. මට 52 කඩයක් තියෙනවා. අපේ ගේ තියෙන්නේ 54. දැන් ඒ කඩේට මම එනවා. මට ඇත්තටම මං ගුරුවරියක්. මම නිවාඩු වෙලාවට එනවා බැඳුම් මහන්ඩ. ටේලර් ෂොප් එකයි ඒ කඩේ දෙකම තියෙන්නේ. දැන් ඒකට එනවා. දැන් ඊයේ දවසේත් මට ඇඳුම් ගොඩක් ඇත්තටම මිනිස්සු දැන් ඊයේ ඡන්දේ දාන්න එනවත් එක්ක ඇඳුම් ගන්න ඕනේ කියලා කට්ටිය කිව්වා. ඒ නිසා මම කඩේට ආවා. මහත්තයා ගියා වැඩට.
මම එච් එම් ප්‍රේමසුනිල් මයියන් පාසි සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මයියංගන ආසනයේ කැඳුම්කරු. ගැටළු වෙලා තියෙනවා. ඊයේ මයියංගන ආසනයේ ඉතාම අවාසනාවන්ත සිදුවීම් මාලාවක් සිද්ධ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මයියංගන ආසනයේ කැඳුම්කරු හැටියට මම ඒ සිදුවිච්ච සිදුවීම් මාලාව ඉතාමත්ම තරයේ හෙලා දකිනවා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ පොලිස්පත්තුමාගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ තේනුක් විධානගමගේ මහතා සහ ඔහුගේ මරයන් පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න මොකද ඊයේ අපේ දඹානේ සමුරු සංවර්ධන නිලධාරී වසන්ත මහත්තයාට පහර දීමක් සිද්ධ කරා අපේ කලාපනායකෙක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතු කරන කැලුම් මල්ලිගේ නිවසට හොයාගෙන ගිහින් තර්ජනය කරලා තිබ්බා මගේ නිවස ඉදිරිපිට රැවිත් බොහොම අසෝබන විදිහට ඇසුරුණා ඩිපෙන්ඩර් 20කින් විතර ඒවලාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයත් හිටියා ඒක ඕනනම් මගේ තේනුක විධානගමගේ
महत्या ඉතාමත්ම තාමත්ම තුච්ච පහත් ක්‍රියාවක් මොකද පොහොට්ටු දිනන වෙලාවේ කොටාවේ රාජපක්ෂ මැතිතුමා රටට ආදර්ශයක් දීලා ලෝකේම ගෞරවයට පාත්‍ර වූ නායකයෙක් හැටියට කටයුතු කරන මේ වෙලාවේ මයිඅංගනේ ඉතාමත්ම නූගත් දේශපාලනඥයින් කරන වැඩ හින්දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට මේ නැගියෙන කීර්තිමත් පක්ෂයකට ගොඩක්ම අප්‍රසාදයට ලක් වුණ විදිහේ කාරණා තමයි සිද්ධ වෙන්නේ මොකද පොහොට්ටුවේ අයට දැන් හැංගිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් කනගාටුවට කාරණේ තමයි මයිඅංගනේ මුළු අපිට අපේ පක්ෂය අයගෙන තමයි අපේ පාක්ෂිකයන්ට තර්ජන පාක්ෂිකයන්ට අඩන් තෙට්ටම් තියෙනවා ඒ හින්දා විතාමත්ම කනගාටුදායක සිදුවීමක් වුණේ ඒ හින්දා මයිඅංගන ආසනේ මේ මෙවැනි ක්‍රියා කරන දේශපාලනඥයින් අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරලා මයිඅංගනෙන් එළවලු දාලා බුදුන් වැඩිය මයිඅංගනේට යහපත් පාලකයව පත් කරලා දීලා මයිඅංගනාසනේට වැඩ කරන්න පුළුවන් මයිඅංගනාසනේ මිනිසුන්ට ආදරය කරන්න පුළුවන් සංවිධායකලා මේකට පත් කරලා මයිඅංගනාසනේ තියෙන මේ මිනිසුන්ගේ තියෙන පාක්ෂිකයන් බියගුළු ගතිය නැති කරලා දැන් බය වෙලා ඉන්නේ හැංගිලා කැලා පැනලා ඉන්නේ අපේ පාක්ෂිකයෝ එහෙනම් මර ප්‍රහාරය ලෝන මේවා නතර කරලා දෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ මොකද මේ සමුරු සංවද නිලධාරි මහත්මයා ඉතාමත්ම වැදගත් ඉතාමත්ම කීර්තිමත් නිලධාරියෙක් ඉතින් එයාට චෝදනා නැහැ එයාට දූෂණ චෝදනා නැහැ එයාට එයා හරි කීර්තිමත් නිලධාරියෙක් හැබැයි මේ සිද්ධුවීම හරහා මයිඅංගන ආසනේ සියලුම දෙනා පාක්ෂිකයන් වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අලුතෙන් එකතු වෙච්ච පිරිස් පවා කොහොම අප්‍රසාදයට ලක් කරනවා මේ සිදුවීම එහෙනම් මේක පක්ෂයටත් ලොකු කැලලක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ।